ඔබේ සමය තෙතමනය රඳවන වැස්ලින් ඩී ප්‍රස්ටෝ මිලිලීටර් සිය දැන් රුපියල් සියක් අඩුවෙන්. රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉකුත් දින කිහිපය පුරා රට තුළ විරෝධතා සංවිධාන වුණා. නමුත් මෙතෙක් ඊට නිසි විසඳුමක් නොලැබුණු පසුබිමක හිට දවස පුරා විරෝධතා සහ වැඩවර්ජන දියත් කිරීමට වෘත්තිකයින් තීරණය කර තිබෙනවා. අත්‍යවශ්‍යම සේවාවන් සපයන ආයතන අතරින් ප්‍රධානම ආයතන හතර තෙල්, වරාය, ජලය, විදුලිය. මේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දහවල් 12 පැයට කොටුව දුම්රියපළ අසලදිදී දැවැන්තම උද්ඝෝෂණය පවත්වලා අපි බලාපොරොත්තු වෙන ආණ්ඩුවට රතු එළියක් නිකුත් කරන්නට ආණ්ඩුව මේ බදු පනත හකුලා ගන්නට සූදානම් නැත්තම් ලංකාවේ සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාල නියෝජනය වන පරිදි එක් දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට නැවතත් මතක් කරනවා මේ රාජාසන කතාවේදී මේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය පිළිබඳව ඔබ මේට දක්වන ප්‍රතිචාරය මොකක්ද කියලා ඉතා පැහැදිලිව අපට කියන්න කියලා අපි විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හැටියට ජනාධිපතිවරයාට මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා. ඊයේ දවසේ ප්‍රකාශන පත් කරපු පැය 24ක පෞද්ගලික අංශයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට ඔබට ගිහිල්ලා රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් පැය 24ක බදාදා උදේ 8 ඉඳන් බ්‍රහස්පතින්දා උදේ 8 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා අද දවසේ රැස් වෙච්ච රජයේ වෛද්‍යාරික සංගමේ විශේෂ හදිසි මධ්‍යම කාරක සභාව ඒකමතික තීන්දුවක් ගත්තේ. එතකොට හෙට දිනේ මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය රජයේ රෝහල් තුල වගේම පෞද්ගලික අංශෙත් ක්‍රියාත්මක නියමිතයි. කිසිවිටත් මෙම සංකේත වැඩවර්ජනය මාතෘ, ළම, පිළික සහ හමුදා රෝහල් වකුගඩු ප්‍රතිකාර ඒකකවල ක්‍රියාත්මක වන්නේ නැහැ. අපි දන්නවා අපි කාටවත් අමාරුකම් තේන නැත්තේ නැත්තේ නමුත් කවරකු මේ වෙලාවේ තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව දෝෂණයක් කරනවා නම් රෝහලක් ඇතුළත ඒතන ඇත්තට ප්‍රඥාගෝචර නැහැ. රෝහලට රෝගියෙක් ගියාම පස්සේ රෝහලේ පිහිටක් නැත්නම් මේ රෝගියාට කාගේ තරණද? විසංගමේ දැනට නම් අපි සූදානම්ක් කරලා නැහැ. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.